ඔහුගේ දිනයක රටක්ම හඬවමින් ප්‍රවීණ විකට රංගන ශිල්පී ටෙන්සන් කුරේ මහතා දැයෙන් සමුගනු ලැබුවා. ඉතින් මේ කනගාටුදායක පුවත රටේ ලැබුගින්නක් වගේ පැතිරිලා ගියා. බොහෝ දෙනෙක් ඔහු වෙනුවෙන් කඳුළු සැලුවා. රටක්ම හිනසපු මේ ආදරණීය රංගන ශිල්පියාගේ වියෝව ගැන ටෙන්සන් කුරේ සමගින් නිරන්තරයෙන්ම එක් වෙලා චිත්‍රපට කීපයකම රංගන දායකත්වය ලබා දුන්නු ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක පුංචි තිරේ පුංචි ශ්‍රීදේවිය ලෙස සිංහල සිනමාවට ආපු දිල්හානි ඒකනායක ඉතා සංවේදී වෙලා තිබුණා. ඇය ටෙන්සන් කුරේ සමග බොහෝ චිත්‍රපටවල රංගන දායකත්වය ලබා දුන් රංගන ශිල්පිනියක්. එනමුත් දිල්හානි මාධ්‍යට කියලා තිබුණේ සිනමාවේ මිතුරුකමට වඩා ටෙනිසන් සමග තමාගේ තිබූ පෞද්ගලික මිත්‍රත්වය ඉතාම සමීප බවයි. කොහොම නමුත් ඇගේ හොඳම මිතුරෙකු වුණු ටෙනි අයියා තමා වෙත දක්වපු හිතවත්කම කියන්නට ඇය මාධ්‍යට ඇගේ මේ විදිහට අදහස් දක්වා තිබුණා. මට දැනෙන විදිහට ටෙනිසන් කුරේ නොම්බර එකේ විකට නළුවෙක් සෙට් එකේදී ඔහුව දැක්කොත් අපිට හිනා යන තරමට ඔහු අපිට කරන විහිළු තහළු අපූරුයි. හැබැයි ඒ රංගන වේදියාට වඩා මිතුරෙකු ලෙස මං හඳුනාගත්ත ටෙනි අයියාට මං ගරු කරනවා. රංගනයෙන් බැහැරට ගියපු කල මමත් ටෙනි අයියාත් අතර තිබුණේ පුදුමාකාර මිත්‍රකමක්. මගේ සැපතේදී සතුටු වෙන ඔහු මට දුකක් දැනුණු විට නොසැලී මං අසලම හිටියා. හිතන්නවත් බෑ ඔහු වගේ හොඳ යහළුවන් තවත් ඉන්නවා කියලා. මට හිතර දැනෙන මගේ සමීපතීන් අතර හිටපු තවත් සොඳුරු මිතුරෙක් මාව දාලා යන්න ගියා. බොහෝ විට මම ලෞකිකත්වයෙන් බැහැරව ගිය කෙනෙක්. උපත සමග මරණයද උරුමයයි සිතන කෙනෙක්. හැබැයි ටෙනි අයියා නැති වුණා කියන ආරංචිය දැනගත්ත මොහොතේ ඒ නියමය මට මොහොතකට අමතක වුණා. මම වික්ෂිප්ත වුණාය කිව්වොත් හරි. තවමත් මේ මොහොතේ මම ඉන්නේ තියස්ම තුල. තව දිගු කාලයක් මට මේ සන්තාපය දැනේ. දුක කියන්නේ විලාප දීලා අඬන එක නෙවෙයි. හිත කොනක විඳවන එකටයි. අන්නේ විඳවීම තුල මන් ටෙනි අයියා ගැන දුක් වෙනවා. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, සිංහල සිනමාවට හොඳ කවටෙකු වගේම මට අපූරු යාළුවෙක් නැති වුණා. ඒ නැතිව යෑමේ දුක මුළු ජීවිත කාලයටම මාව පෙළාවි. මොකද ඒ වගේ හොඳ යාළුවෙක් නිතර හමු වෙන්නේ නැති නිසා කියලායි දිල්හානි ඒකනායක අතිශය සංවේදී වෙමින් ඒ ලෙසට සඳහන් කරලා තිබුණේ.